දෙදහස් දාසේ වසරේ පළවෙනි මාසේ හත්වෙනිදා භාවනා වැඩසටහන. අපට නිවන දුර වෙලා තියෙන්නේ පොතෙන් ඉගෙන ගන්න නිසා. ස්වර්ගයේ දුර වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පොතෙන් ඉගෙන ගන්න නිසා. බ්‍රහ්ම ලෝකේ දුර වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පොතෙන් ඉගෙන ගන්න නිසා. ඕවා හිතෙන් ඉගෙන ගන්නවා නම් නිවනත් බොහොම ළඟ. ස්වර්ගයත් බ්‍රහ්ම ලෝකයත් ළඟ. තේරුණානේ ඇයි දුර වෙලා තියෙන්නේ? පොතෙන් ඉගෙන ගන්න නිසා. හිතෙන් ඉගෙන ගන්න ඕන. දැන් එහෙනම් මොකද අපි දැන් කරන්න ඕන? ඒක ප්‍රායෝගිකත්වයට ගේන්න ඕන. මොකද්ද කොහොමද ප්‍රායෝගිකත්වයට ගේන්නේ? මම ඒ හිතෙන් ඉගෙන ගන්න දැන් ලෑස්ති වෙන්න ඕන. අහගෙන ඉඳලා වැඩක් නැහැ නේ. අපි දැන් හිතෙන් ඉගෙන ගන්න ලෑස්ති වෙන්න. කොහොමද මගේ හිත? එනිසා ධර්මය හිතෙන් ඉගෙන ගන්න. නිවන හිතෙන් ඉගෙන ගන්න. හැදෙන්නේ ආත්ම දෘෂ්ටියෙන් බැඳුණු මිනිසාටද වැඩිපුර වේදනාව තියෙන්නේ? ආත්ම දෘෂ්ටියෙන් නොබැදුණු කෙනාට දෙක වේදනාව තියෙනවා. ආත්ම දෘෂ්ටියෙන් බැඳුණු කෙනාට ඒක තමයි ස්වභාවය. ඔබේ ගෙදර තියෙන ටෙලිවිෂන් එක විදුලි සර වැදිලා පිච්චිලා ගියෝ. අල්ලපු ගෙදර කෙනාට දෙක වේදනාව තියෙනවා. ඔබටයි අල්ලපු ගෙදර කෙනාට වේදනාවක් නැහැ. මේ ගෙදර කෙනාට වේදනාවක් ඒකේ තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා කල්පනා කළාම පේනවා අපි තණ්හාව නිසා, උපාදානය නිසා, මානය නිසා, ඒ ධර්මතාවයට බැඳුණු නිසා, ඒ බැඳීම් හේතුවෙන්ම හටගන්නා වූ වේදනා. ටෙලිවිෂන් එකට ඇති වෙන වේදනාව වගේ නෙමෙයි. පින්නතුනි මමත්වය නිසා තමන්ට ඇති වෙන වේදනා ප්‍රමාණ. ඉතින් මෙතන තියෙන අවිද්‍යාව දුරු කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තාම හොඳින් පැහැදිලිව තමන්ගේ ජීවිත අවබෝධය තමන්ට කරගන්න පුළුවන්. තමන්ගේ හිත නිදහස් කරගන්න පුළුවන් කියන කාරණය. දැනුවත් වෙලා මදි අපේ අධ්‍යාත්මය තුලින්ම තුරන් කරන්නට ඕන ආත්ම දෘෂ්ටිය. ඒක ඉතාම අසීරු කාරණයක්. නැනති පුජ්‍යලයන් පණ්ඩිතයන් විසින් ගෝචර කරගන්නා වූ දෙයක්. මෙච්චර ගැඹුරු දහමක් කියන්නේ නැතුව සරල දෙයක් හාමුදුරු කරනවා නම් විශාල සෙනඟක් එකතු කරන්න පුළුවන්. ඒකට හේතුව සරල දෙයට, ලේසි දෙයට, නොමිලේ හම්බ වෙන දේවල් වලට වගේ දේවල් වලට මේ ලෝකේ හරියට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම පංචකාමයේ පිළිබඳව ඇගීමක් කළා නම් ගොඩාක් අය එතෙන්ට සම්බන්ධ වෙනවා. එහෙම නේද? දැන් මේ පහුගිය දවසක ලංකාවේ ලොකු ප්‍රසංගයක් ඔය කවුද පිටරට ගායකයෙක් ඇවිල්ලා කළාලු.
टिकट पंदा पनस्दाह दु तिबुने मंगिता विशाल जनका पीरना नहीं जनाधिपति हिमत्ते पील बंद प्रकाश अक्ले इधनीसा ऐ अट हिम वेन्े हिम मिनट वेन्े मिनसु अंदाय बालाय पूताजनिकाय ग्राम्याय ग्राम्याय के हरि दुर्वलाय ग्राम्य गति के गमे इनके लामक गति के लामक गति वाले पीरला इन्े एक याने किंबुलान गैवल सुनो विले ही दिए केलेमिन दिए बुन घसमिन नटना पिरिसा किंबुलो इन्ने महाविलक दिए बुन घसमिन नटना पिरिसा के एक याने किंबुलो खानखान दाने ने ओ किंबुलो इन्नो देखेला ए निसा याने हरी विनोदी अक्नी में दे विले නමුත් ඒ විල පිළිබඳව දන්න කෙනෙක් නම් ඒ විලට බහින්නත් එපා කියලා කියනවා ඒක බහැලා නාන්න යන්නේ නැහැ මොකද හේතුව එහි තියෙන භයානකත්වය දකින්න ඒ නිසා මේ සංසාරයේ කියන වටිනා කියන ආත්ම භාවයේ තියෙන උත්තරීතරත්වය මනුෂ්‍යත්වය සද්ධර්මය බුද්ධෝත්පාද කාලය සද්ද මේ මේ සියල්ල පිළිබඳව සලකල බලලා අවබෝධය ඇති තියෙන කෙනෙක් නම් අප්‍රමාදීව ධර්මයේ පිණිස කටයුතු කරනවා. තමන්ගේ හිත ආත්ම දෘෂ්ටියෙන් ගලවලා දාන්න මහන්සි වෙනවා. තමන්ගේ මමත්වය දුරු කරන්න ක්‍රියා කරන්න පුරුදු වෙනවා. මේ මමත්වයට ආහාර තියෙනවා ආහාර දීමෙන් තමයි ආහාර කෙනකින් අදහස් වෙන්නේ පෝෂණය කියන එකනේ නේද දැන් අපි ශාරීරික වශයෙන් ගන්න ආහාර වලින් අදහස් වෙන්නේ මොකද්ද පෝෂණය වර්ධනය ඊළඟට ගසකට පොහොර වතුර වගේ දේවල් තමයි පෝෂණය පෝෂිත දේවල් ඒ ආහාරමේ දෙයක් එක නොලැබෙනවයි කියන එකේ අදහස මොකද්ද මරණය යමෙකුට ආහාර ලැබෙන්නේ නැත්තම් මරණය සිද්ධ වෙනවා ඒ කියන්නේ පෝෂණය සිද්ධ වෙන්නේ නැත්තම් මරණය සිද්ධ වෙනවා ඒ වගේම මේ මනසටත් උපාදාන ස්කන්ධයටත් ආහාරයක් දෙනවා නේද පෝෂණයක් දෙනවා සිතවිලි නෙමේ මනසට ආහාරය බවට පත් වෙන්නේ චේතනාව චේතනා කියන ගුණය තමයි ආහාර බවට පත් වෙන්නේ. කොහොමද මේ චේතනා ආහාර බවට පත් වෙන්නේ? චේතනාවක් කියන්නේ මොකද්ද? ඔබ චේතනාව කියන එක හඳුන්වනවාද? හඳුනගෙන තියනවාද? චේතනාව කියලා කියන්නේ ඇලීම්, ගැටීම්, බැඳීම් පදනම් කරගත්ත ස්වરૂපයක තියෙන මානසික ස්වરૂපය ලක්ෂණය තමයි චේතනාව කියලා කියන්නේ. ඒක අර පොතෙන් ඉගෙන ගන්න නැතුව හිතෙන් ඉගෙන ගත්තොත් නිවන ළඟයි. පොතෙන් ඉගෙන ගත්තොත් ඉතින් ගණන් ඉලක්කම් විතරයි. ඒ නිසා ඒක හිතෙන් ඉගෙන ගන්න. එතකොට ගොඩාක් මේක තේරුම් ගන්න හැකියාව ලැබේ කියලා විශ්වාස කරනවා. කොහොමද මේ මනෝ සංචේතන ආහාර නොදෙන වැඩපිළිවෙලකට යන්නේ මනෝ සංචේතන ආහාර නොලැබෙන වැඩපිළිවෙලකට තමන් ගමන් කරන්න ඕන ඒක ගමන් කරන්න හොඳ ක්‍රමයක් තියෙනවා අපි යමක් ග්‍රහණය කරන විට
සංචේතනා ඇති වෙලාමයි ඒ ග්‍රහණයන් සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දුටුව ග්‍රහණය කරන්න බැරි ධර්මයක්. අනිත් ඔක්කෝ සියලූම ලෝකෙ තියෙන ධර්ම උපාදාන ධර්ම කරන්න බැරිද, උපාදාහනය කරන්න බැරිද ලෝකෙ තියෙනවා නේද? අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන ඕනම ධර්මතාවයක්, රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ වේවා, රස වේවා, ස්පර්ශ වේවා, ඒ සිතුවිලි වේවා, යම් උපාදානමය ස්වરૂපයක් අපිට ඇති කරගන්න බැරිද? පුළුවන් නේ. ඒක නෙමෙයි උපාදාන ස්කන්ධ වැඩිලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරු දකින උපාදානය කරගන්න බැරි ධර්මය. ඒ කියන්නේ පින්නතුනේ එකකින් අදහස් වෙන්නේ රූපත් නැති, ශබ්දත් නැති, ගන්ධත් නැති, රසත් නැති, ස්පර්ශවන්නේත් නැති, සංකල්පමය වශයෙන් ගොනුවන්නේත් නැති ධමයක් ලෝකෙ තියෙනවා කියලා හොයාගත්තා. ලෝකෝත්තරව තියෙන්නේ ඒ ලෝකෝත්තර තියෙනවා කියලා හොයාගත්ත අන්නේ ධර්මතාවය කරා තමන්ගේ ඥානය ඇදී යන්න පටන් ගත්තා. ඇදී නිකම්ම ගියේ නැහැ, තමන් උත්සාහ කළා, තමන් ඒ කෙරෙහි යොමු කිරීමක් කළා. ඒ කරා ඇදී යන්න යන්න මොකද ඇති වුනේ? එහි තියෙන ස්වභාවිකත්වය, එහි තියෙන දේශගුණය තේරෙන්න පටන් ගන්නවා. තේරුණාද? දැන් අපි මෙහි ඉඳලා නුවර එළියට යනකොට හෙමින් හෙමින් මොකද වෙන්නේ? නුවර එළියේ දේශගුණයට අපි මාරු වෙනවද නැද්ද? මාරු වෙනවා. අපි මෙහි ඉඳලා රටකට යන්න යන්න මොකද වෙන්නේ? එහි තියෙන දේශගුණයට අපි මාරු වෙනවා. එකයි වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ පින්නතුනේ මේ උතුම් ධර්මය කරා ඇදී යන්න යන්න තමන්ගේ ධර්මතාවයට අනුව පරිවර්තනය වෙනවා. උපාදාන මාර්ගයක් නෙමෙයි ඒක, නිරෝධ මාර්ගයක් කිව්වේ ඒකයි පින්නතුනේ. හැම දෙයකින්ම නිදහස් වෙවි ගමන් කරන නිසා ඒකට කියනවා නිරෝධ මාර්ගය. ඇයි නිරෝධ මාර්ගයක් කියන්නේ? රූපයක් මුල් කරගෙන යන ගමන නොවන නිසා, ශබ්දයක් මුල් කරගෙන යන ගමන නොවන නිසා, ගන්ධයක් මුල් කරගෙන නොවන නිසා, රසයක් මුල් කරගෙන නොවන නිසා, ස්පර්ශයක් මුල් කරගෙන නොවන නිසා, ඒ වාගේම චේතනාවක් මුල් කරගෙන නොයන ගමනක් නිසා. මෙන්න මේ අචින්ත්‍ය ධර්මය, අනන්ත වූ ධර්මය ඔබ ප්‍රශංසා කරන්න, අගය කරන්න, ඒ කෙරෙහි නැමෙන්න, ඒ ධර්මතාවය සොයා යන්න, සොයා යන තරමට ඔබේ අධ්‍යාත්මයේ අර මනෝ සංචේතන ආහාර කියන අවස්ථාවෙන් තොරව ඔබේ සිත චේතනා කර්මවලින් වෙනුවට ඔබේ සිත ලෝකෝත්තර ධර්මයෙන් පිරෙන්න පටන් ගන්නවා. ඒ ලෝකෝත්තර ධර්මයෙන් පිරෙන්න ඔබේ සිත ලෝකෝත්තර ධර්මයකට අනුගත වෙනවා, අකාලික වෙනවා. ලෝකෝත්තර ධර්මය තමන්ගේ ජීවිතේ වටා ඇති වෙන්න පැන නගින්න පටන් ගන්නවා. ඊළඟට ඒ ඥානය ලෝකීය ඥානයක් නොව ලෝකෝත්තර ඥානයක්. ඊළඟට ඒ දර්ශනය ලෝකීය දර්ශනයක් නොව ලෝකෝත්තර දර්ශනයක්. ඒ සිත ලෝකීය සිතක් නොවේ ලෝකෝත්තර සිතක්. ඒ ජීවිතය ලෞකික ජීවිතයක් නොව ලෝකෝත්තර ජීවිතය.
ලෝකේ තියෙන අවිද්‍යාව බිඳලා තථාගතත්වයට පත්වී වාසය කරනවා. ලෝකේ අවිද්‍යාව බිඳලා තථාගතත්වයට පත්වී වාසය කරනවා. ලෝකෝත්තරත්වයේ අනුයයි. ලෝකෝත්තරත්වය කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝකෙන් එහා තව ලෝකයක් නෙමෙයි. මේ ලෝකය තුලම ලෝකීය කියන ස්වභාවය දුරු කිරීම නිසා එතනම ලෝක නිරෝධය. ඒ නිසා ලෝකයක් ලෝක නිරෝධයක් බඹයක් පමණ ශරීරය ඇතුළේ. දැන් මෙතන ඉන්නවා ලෝක නිරෝධය ඇති කරගත්ත බඹයක් පමණ ශරීර. පැහැදිලිනේ? ලෝක නිරෝධය කරගත්තේ නැති බඹයක් පමණ ශරීර තියෙනවා. ඉතින් ලෝක නිරෝධය ඇති කරගන්න අවශ්‍ය කරනවා. පළමුවෙන් අහන්න කැමති ලෝකය සැපයිද? ලෝකය සැපයිද? වින්දනීය සැපයක් නැතේනේ ලෝකේ. ඒ වින්දනීය සැපය සැපක්ද? නෑනේ, හිත පුච්චනවනේ නේද? වින්දනීය සැපය හිත පුච්චනවා. ඒ සැප ඇතුලේ ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. බිරිඳට හොඳට ආදරේ කියන දේ අහුවේ නැති වුණොත් අර විශ්වවිද්‍යාල ළමයි පීපාරවල 41ක් අරලා තිබ්බා. ගෑනු ළමයට හැරුවා. මම මේ දවස්වල මේ පාරක දැක්ක කොල්ලෙක් ඇවිල්ලා ගෑනු ළමයාගේ අතින් අල්ලගෙන බිහියක් ඇදගෙන තමුසේ ආදරේද නැද්ද කියලා මට දැන් කියනවා කිව්වා. මම බය වුණා, පුදුම ආදර මංගොල්ල කරනවා. මම අනතුරක් කරයි කියලා මම ගියේ නෑ, පොඩ්ඩක් නතර වෙලා බලන් හිටියා. ඊට පස්සේ සංසුන් වෙලා ගියා. ඇයි? අවිචා පච්චය සංඛාරා. මිනිස්සුන්ට පිස්සු කියන එකේ වරදක් තියෙනවද? ලෞතර බුදු කියන සම්භිහ පුතජන උම්මත්තක, මේ උම්මත්තක ලෝකයක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න. මේ ඉන්න නෝනා ධර්ම අවබෝධය කරගන්න නැත්තම් මෙයා මේ උමුතුවකින් ඉන්න කෙනෙක්. මේ මහත්ය උමුතුවකින් ඉන්න කෙනෙක්. වහා ඇවිලෙන සුළුයි, වහා ගිනි ගන්නා සුළුයි, වහා පුපුරා යන සුළුයි කියලා බෝඩ් එකක් කොන්දේ නළලේ දකින්න ඕන නිතරම. ඊට පස්සේ මොකද වෙන්නේ? පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේතමින් පරිහරණය කරන්නේ. ඒක කුප් වසකුප්පි වල නෙමෙයි ගහන්න ඕන මිනිස්සුන්ගේ කොන්දේ නල්ලේ ගහන්න ඕන. ඔබ පච්චයක් වශයෙන් කොටලා තිබ්බත් කමන්නේ. පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේතමින් පරිහරණය කරන්නේ. මම අහන්නේ ඒක සාධාරණ නැද්ද? ඉතාම සාධාරණයි. මේක ආයතන වල වැඩ කරපු අය ඕක හොඳට තේරුම් අරගෙන තියෙනවා. පුජ්‍යල ආශ්‍රයෙන් ඉස්සරේ තුල මමත් ඉතින් බොහොම ඒක තේරුම් අරගෙන තියෙන්නේ. මේ බෝම්බ වල හැටි, මිනිස් බෝම්බ නෙමෙයික නේ, හියුමන් බෝම්බ. ඉතින් ඒ නිසා ඒ බෝම්බ හරි තවන්ටත් ඒ ඇත්තන්ටත් අහිතකරයි, තවන්ටත් අහිතකරයි. චේතනාව සෞතුණුත් ඒ සෞතුණු චේතනාවේ වින්දනයක් තියෙනවා. කුණු කරවල කැලලකත් රහත් තියෙනවනේ නේ. ඒ වගේ ඒ සෞතුණු චේතනාවන් රස විඳින්න පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒ සෞතුණු චේතනාව රස විඳින අය එහෙම රස විඳගෙන විඳගෙන ගිහිල්ලා කොහටද වැටෙන්නේ? ඒ සෞතු තැනටම යනවා. ඒක තරහේ ස්වභාවය. ඒක පුජ්‍යලයාගේ මානසිකත්වයේ තියෙන උපාදාන ලක්ෂණය. ඉතින් උසස් මානසික සංවේදීතාවයක් බලාපොරොත්තු වන කෙනෙකුටයි නිවන තියෙන්නේ.
පහත් මානසික සංවේදීතාවයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට නොවේ. උසස් මානසික සංවේදීතාවයක් බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මනසේ ඇති සංහිඳියාව නිසා, සංසුන් බව නිසා ඇතිවන ඒ උසස් මානසික සංවේදීතාවය කියන එකට කැමති වෙන්න ඕන. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විඳින්නේ උසස් මානසික සංවේදීතාවයක් නොවේ. ඔවුන් විඳින්නේ ඉතාම ප්‍රාථමික මානසික සංවේදීතාවයක්. ඒ සංවේදීතාවය කොච්චර අමිහිරිද කියලා කියනවා නම්, ඒ මිනිස්සුන්ට ඒ සංවේදීතාවය කොච්චර අමිහිරිද කියනවා නම්, තමන්ගේ ජීවිතේ තමන් නොතේරෙන මට්ටමට, ව්‍යාකූල මට්ටමට මත් වෙන්න තරම්, මත්පැන් පානය කරන්න තරම් මිනිස්සු පෙළඹෙනවා. ඒකට හේතුව තමන්ගේ හිත සුන්දර නෑ, යහපත් නෑ, රසව ඉන්දනයක් ලබන්න බැහැ. ඒ නිසා යාට හිතනවා මොකද වෙන්නේ, මේක විනාශ කරන්න ඕන කියලා. දැන් මල් පිපෙන්නේ නැති, ගෙඩි හැදෙන්නේ නැති නිස්කාරණ ගහක් තමන්ගේ ගේ ඉස්සරහා හරි මිදුලේ හරි හැදෙනකොට මොකද කරන්න ඕන? එයාට හිතනවා මේ ගහ විනාශ කරන්න ඕන කියලා, මේ ගහ අයින් කරලා දාන්න ඕන කියලා. ඒ වගේම තමන්ගේ ජීවිතේම තමන්ට යම් කිසි කෙනෙකුට පෙනුනොත් එහෙම මේක හරි නිස්කාරණ, නිෂ්ප්‍රයෝජන දෙයක් කියලා මොකද්ද හිතෙන්නේ එයාට? එයාටම හිතෙනවා මේක විනාශ කරන්න ඕන කියලා. එහෙමනම් තමන්ගේ ජීවිතේ තමන් විනාශ කරගන්න, ඔය සියදිවි හානි කරගන්න උදවියගේ යථාර්ථය තමයි ඔවුන්ම ඔවුන්ගේ ජීවිතය නිස්කාම භෝගී ජීවිතයක් බවට, නිස්කාරණ ජීවිතයක් බවට පත් වෙලා පත් කරගෙන. ඒ නිසා තමයි අප අද මේ සමාජයේ වැඩිම සුරාපානය පාවිච්චි කරන පිරිසක් ඉන්නේ, සියදිවි හානි කරගන්න පිරිසක් ඉන්නේ මේ රටේ. ඇයි ඒ? නිස්කාම භෝගී ජීවිත නිසා. තේරුණානේ? 5000ක් 6000ක් මැරෙනවා සිය දිවහන කළා. රියානුතුරුණුලොත් මං හිතන්නේ ඊටත් වැඩි ගාණක් මැරෙනවා. ඊළඟට අරක්කු වීල මැරෙන අයගෙන් තුනෙන් එකක් ඔකෙත මැරෙනවා. ඔය මේ මත්ව ද්‍රව්‍ය ආදී පානය කරලා. එහෙමනම් මොකද වෙන්නේ? මේ ජීවිතෙහි වැරදි විදියට ගැනීම නිසා ඇතිවන ප්‍රතිවිපාක. දැන් මේ පලිබෝධ නාසක අනුතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියලා තියෙන දේවල් කපාරට ගිනි ගන්න පටන් ගත්තොත් එහෙනම් ඔබ මොකද කරන්නේ? අපි හිතමු ගෑස් ටැංකියක් කියලා මොකද කරන්නේ? කනලා දුවනවනේ, ඉන්නේ නැහනේ. ආන් ඒ වගේ මේ සමාජයේ ඇවිලෙන ගිනි ගන්න පුපුරන මිනිස්සු ළඟ ඉන්න එපා. ගෑස් ටැංකියක් ගිනි ගන්නවා දැක්කා වගේ පැනල දුවන්න. තේරුණානේ? ඇයි අපිට ඒක වළක්ව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්? ඒකත් කුකුරලා අපිවත් දැවෙන්න පුළුවන් හානි කර තත්ත්වයක් තියෙන නිසා. ගොඩාක් අය ලොකු ප්‍රශ්න ඇති කරගෙන තියෙන අනුන් නිවන්න ගිහිල්ලා තමන් දැවිලා තියෙන්නේ. මම නෑ නෙමෙයි නිවන්න, මම අනුන් නිවන්න නිවෙන්න කැමති අය නිවනෝ මිසක් එහෙම එලවල ගිහිල්ලා නිවන්නේ නෑ. නිවෙන්න කැමති කෙනෙක් නිවනෝ මිසක් එලවල ගිහිල්ලා නම් නිවන්නේ නෑ. ඒකයි මම කියන්නේ, කාට හරි තියෙනවා නම් හොඳ භාවනා ක්‍රමයක්, හොඳ මඟ, අනේ ගිහිල්ලා නිවෙන්න මට එහෙම තර්ක කරලා වාද කරලා යුද්ධ කරලා කියා දෙන ධර්මයක් මගේ ළඟ නැහැ. නිවෙන්න කැමති කෙනෙකුට නිවෙන්න දෙන ධහමක් විතරයි මට තියෙන්නේ. පැහැදිලිනේ?
දැන් අපේ ඥානය කොහාටද යොමු කරන්න ඕන? අපේ ඥානය යොමු කරන්නට ඕනේ බුදු ගුණයට, ධර්මයේ ගුණයට, ඒ මහරහතුන් වහන්සේලාගේ ගුණයට. එහෙමත් නැත්නම් අපි මතක් කරනවා අනන්ත ගුණයට. බුදු ගුණ අනන්තයි. ඇයි එහෙම අනන්තයි කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බුදු ගුණ අනන්තයි කියන එකේ තේරුම මොකක්ද? බලන්න කියන්නේ ඒක හැමදාම කියලා තියෙනනේ. උපන් දවසේ ඉඳලා නේද බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා කියනවා. භාවනා වශයෙන් උත් කරනවානේ නේද? බුදු මොකද්ද බුදු ගුණ අනන්තයි කියන්නේ? ඒ කියන්නේ ගොඩාක් තියෙනවා. එහෙමද? මොකද්ද මේ සීමා කරන්න බෑ කියන එකේ අදහස එන්නේ ගොඩාක් විශාලයි කියන එකද? ඔය මව් ගුණත් අනන්තයි නේද? ඒ බොරු. ඒකේ අන්තයක් තියෙන ලොකු මේකක් තියෙනවා. ඒකේ අන්තයක් තියෙන කියන දේ වෙනතුරු තියරයි. නේ දෙවල් ලියන්නෙත් නැහැ කියන කසාදි කරගත්තේ නැති වුණා. එක එක කෙනාගේ එක එක සීමාව එක එක විදියටනේ. ඊළඟට ස්වාමි භාර්යාවරුන්ගේ ගුණත් සීමා සහිතයි, අනන්ත නැහැ. බුදු ගුණ අනන්තයි, ධර්මයේ ගුණ අනන්තයි, ආරේ මහා සංඝරත්නයේ ගුණ අනන්තයි. අනන්තයි කියන්නේ අනන්තයි, අප්‍රමේයයි. අනන්තයි කියන එකට උපමාවක් දුන්නොත්, උදාහරණයක් ගත්තොත්, මොකද උදාහරණය? ඈ අහස වගේ. හොඳ උදාහරණේ එච්චරයි. මේ ලෝකේ අනන්ත ධර්මයක් තියෙනවා නම් තියෙන එකම එක ධර්මයයි. ඒ තමයි බාහිරෙන් අහස. අහස හටගත් තැනක් තියෙනවද? අවසන් වෙන තැනක් තියෙනවද? හටගත් දිනයක් තියෙනවද? අවසන් වෙන දිනයක් තියෙනවද? අහස උපදිනවද? අහස මැරෙනවද? අහස වෙනස් කරන්න කාට හරි පුළුවන්ද? තැනින් තැනට ගෙනියන්න? අන්න පින්නතුනේ අනන්ත ධර්මය. නිවනත් අහස වාගේ. ඉතින් ධර්මයේ දැකගෙන ජීවත් වෙන්න ඕන අහස වාගේ. කොහොමද? සමහර මිනිසුන් බොහෝම පොඩි පර්සස් ගන්නකට කොටු වෙනවා. සමහර අය පලාතකට කොටු වෙනවා. සමහර අය රටකට කොටු වෙනවා. ඒක නෙනේ. සමහර අය ජාතියකට කොටු වෙනවා. එහෙම නෙමෙයිද මේ ලෝකේ කොටු වින් තියෙන්නේ? එහෙම නෙමෙයිද? එහෙමයි. ඒත් ඒ ලෝව තුල යම් මිනිස්සෙක් ඇවිල්ලා පෘථිවි වාසිකයේ හා විශ්වවාසිකයේ බවට පත් වෙනවා. ඒ ඥානය, ඒ දර්ශනය මොනතරම් පුළුල්ද? අන්න එතෙන්ට උසස් වූ මිනිස්සයට වාද කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ගහ බැන ගන්න, අයිතිවාසිකම් කියා ගන්න කෙනෙක් දෙයක් නැහැ. ඉතින් මේ ධර්මය නේද සියලුම ආගමිකයෝ, සියලු ජාතිකයෝ, සියලු වාර්ගිකයෝ, සියලු රටවල්වල මිනිස්සු තේරුම් ගන්න ඕන. නැත්තං ඒ මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙනවා. තේරුණානේ? දේශපාලන කණ්ඩායම් කවදාවත් මිනිස්සුන්ගේ හදවත් නිවන්නේ නෑ. ඔවුන්ට වාසිය තියෙන්නේ මොනම හරි පැත්තක් ඇවිලීමෙන් පමණයි. ඒ නිසා දේශපාලන කතා අහන්න බෑ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව,
हट गो विप्लववादी कथा लोभ द्वेष मोह वैरे हट गो विप्लवकारी अंगे पोत्पा एव कियो मिनी सुदात्मी कका देश पालने वैर कर मनस नास्ती मे उतुम धर्मे गिने न्यूस्वलिंग प्रचार वलिंग पत्र वलिंग धर्मे गिने समाजे कोतन मनोहरी कुनुकंदे मे मिनी ओलू बलापुर ओलू पुरवाने उदय पांदरम मलमिनी वलि मलकुन वलि नहीं एक्सीडेंट वली तम ओलू पुरवाने ये समाज कोई हरदे अक्नो एक नीति अनुकूल हदनो ना येम देवा वेने तो लोग परेशने अक्ला ऐम देवा उन्हें के लिए नीति संपादन वेन्नो एहम दीवन रट वाल सिद्धवेन अपेर हेम कैडीन तरह क्षमती मिनीसुत कुन रस विन हरिम क्षमती हेम हेम कुन कंद पाते कुन मिनी बाबट पाते एन सा मेके कुन एतुल करे गुलवांतरंग वासे किरी मट खाटेत करो ने एक दतीस कथा के लिए बुधहा बुध कथा दिस्तिका इपा के लिए दस कथा के लिए कथा करान भाविता करान खरुकार खेल दिन तीन ऐसा इक्मवा दाकिन ऐस इक्मवा दाकिन तुरु उबट अनांते पेने ने ऐसा इक्मवा दाकिनवा यानु कुमांद एय केसेद करान कोम देख करान ऐसा इक्मवा दाकिने केसेद अभी गम को सरल उदाहरण मे मा अते अति मे बांडे देश उब ऐसा इक्मवा दाकिन मुकदमे कुमकदमे कुमांद इक्खेन कुट फेन मे विधियर सामान्य सर सेल फोन उत्तिबनी ऐ तीन दखल की अनुकूल आंद्र ने सेल फोन का इलाक तवे इक्खन के अनुकूल रिमोट का मुखे रिमोट का मन मगे मेषीन रिमोट आयुषी मेषीन के रिमोट अस इकमो दकीन के पुट मुखा बान इला तब मे तम पिन्न तो हिमन मे दी मगे अदे हिरमने विश्वविद्यालय की हम रखरण काले हिरोने मेक मे अति मगे हिरमने दिन को हिरमने की कटिया तो सर उत्साह
යමෙකුට යම් විදියකටද පේන්නේ ඒ පේන විදියට තමයි ඒ වටිනකමට තමයි ඒ දේ ඒ විදියට ග්‍රහණය කරන්නේ දැන් ඔබට මේක මේක හිරමණයක් කියලා කිව්වොත් ඔබ මේක හිරමණයක් නොවේ කියලා ඔප්පු කරන්න ඉදිරිපත් වෙනවා නම් ඇත්ත වශයෙන්ම ඔබ විතර මෝඩෙක් මේ ලෝකේ කොහොමවත් නැහැ තේරෙනානේ මේක හිරමණයක් නෙවෙයි කියලා ඔප්පු කරන්න කවුරු හරි ලෑස්ති වෙනවා නම් ඒ මිනිස්සයා විතර ලෝකේ මෝඩ මිනිස්සෙක් ලෝකේ නැහැ මේකට මම හිරමණය කියනවා නම් මේක හිරමණය මේකට රිමෝට් එකයි කියනවා නම් මේක රිමෝට් කන්ට්‍රෝල් එකක් මේකට සෙල් ෆෝන් එකක් කියනවා නම් කෙනෙක් මේක සෙල් ෆෝන් එකක් දැන් ඔබ ළඟට ඇවිල්ලා යංගිස කෙනෙක් නුග ගහක් පෙන්නලා කියනවා මේ බෝ ගහයි කියලා ඊට පස්සේ මෙන්න යුද්ධ කරනවා මෙන්න ප්‍රශ්න හදා ගන්නවා නෑ ඒක කොහමද මේ බෝ ගහක් වෙන්නේ ඕක නුග ගහක්නේ නුග මල් මෙහෙමයි නුග ගහ ඇදලා තියෙන්නේ මේ විදියට නුගාතු මෙහෙමයි මේ බෝ ගහ මෙහෙමයි කියකේ මෙයා මේ රූප සංකල්ප වලින් ලොකු ප්‍රශ්නයක් හදා ගන්නවා මේක තමයි සම්මුති උපාදානය නිසා ඇතිවන ගැටලුව පදපරම භාවයේ තියෙන්නේ ජාතික ආගමික වාර්ගික සියල්ලම වෙලා තියෙන එක මේ ඔක්කොම ටික මේ දෙවියෝ කියලා කියන්නේ සබාධම කියලා කියන්නේ බ්‍රහ්මන් කියලා කියන්නේ ගෝඩ් කියලා කියන්නේ මේ ස්වභාවික සත්‍යයට ඒ ස්වභාවික සත්‍යය වැරදි විදියට තේරුම් අරගෙන ඒක තුල මිත්‍යාවක් ඊළඟට හටගත්තා ඒ මිත්‍යාව මිනිස්සු දවනවා නෙවැරදි දහමක් කියලා කියන පින්නතුනේ ඔබ යම් දහමකින් නිවනවා නම් ඒක තමයි නෙවැරදි ධර්මය. එහෙම නැතුව කොච්චර හරි ධර්මයක් වුණත් වැඩක් නැහැ ඒ දහමෙන් ඔබ දැවෙනවා නම්. තේරුණානේ? ඒ දහමෙන් ඔබ දැවෙනවා නම් කොච්චර හොඳ දහමක් වුණත් වැඩක් නැහැ. ඉතින් බුද්ධ ආගම මුල් කරගෙන මිනිස්සු දවනවා නම් ඒකෙන් වැඩක් නැහැ. අනිත් ආගම් මුල් කරගෙන මිනිස්සු දවනවා නම් වැඩක් නැහැ. මිනිස්සු මුලා කරනවා නම් වැඩක් නැහැ. මිනිස්සු ભેද බින්න කරනවා නම් වැඩක් නැහැ. මිනිස්සු අසංසුන් කරනවා නම් වැඩක් නැහැ. මිනිස්සු කුපිත කරනවා නම් වැඩක් නැහැ. ඒවට අහුම්කන් දෙන්න වෙනවා නම් අර එක කණකින් අහලා අනිත් කණින් ඒව පිට කරලා තමන්ගේ ඔළුව සුද්ධ කරගෙන ඉන්න ඕන. ඉතින් ওই පිරිණුතුන් මේකට බයිසිකලේ කියලා කිව්වත් යම්කිසි කෙනෙක් නැගිටලා ස්වාමින් වහන්සේ ඕක බයිසිකලයක් කියලා කියනවා. ඈ ওই තියෙන අතේ මොටෝ සයිකලයක් කියලා කියනවා. මට නෙමෙයි ප්‍රශ්නයක් වෙන්නේ. ඇයි එහෙසේ නොවන්නේ? මා මේ දෙස ඇස ඉක්මවා බලන නිසා. කොහොමද මේ මොළේ ඔරොත්තු දෙනවද මේ කරුණු වලට? ඇස ඉක්මවා බලන නිසා. ඇස ඉක්මවා බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? මම හඳුනාගත්ත පරිදි මේක මේ භාණ්ඩයයි කියලා ඔප්පු කරන්න යනවා. මේක මේ කෑලි 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 කඩලා 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 පරමාණුවට යනකම් කඩලා මේකේ තියෙන සතර මහා භූතයෝ කියන පැත්තෙන් මේක දකින්න බෑ. ඒ ඇස ඉක්මවීම කියන එක දකින්න බෑ. අවසාන ගිහිල්ල ඉවරලා පරමාණුවත් ගිහිලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඔය තියෙන ඒවත් අයින් කළා අවසානයේ අවකාශ සංඥාව එයා රැඳෙනවා. ඒත් එයාට ඒ පැත්තෙන් ගිහිල්ලා කවදාවත් මේවා කෑලි කෑලි වලට කඩලා සංඥාවෙන් නිදහස් වෙන්න බෑ. මොකද සංඥාව ඉතුරු වෙනෝනේ කඩන විඥාන ඉතුරු වෙනවා. ඒ නිසා මේ කඩල බිඳලා ලෝකය දුරු කරන ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. කඩල බිඳලා
එහෙම කොටස් කරලා පෙන්නන ලෝකයේ එහෙම කොටසක් ඇති කරලා දෙනවා නෙමෙයි. ඉතින් ලෝකයේ මේ 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 උසස් ධර්මයේ දන්නේ නැති අය මොකද කරන්නේ? මේ 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 පේන ධර්මතාවය කඩලා බිඳලා නිවන් දකින්න පුළුවන්ද බලනවා. බෑ. පේන ධර්මතාවය කඩලා බිඳලා නිවන් දකින්න බෑ. අපේ ඇස ඉක්මවා මේක දකින්න ඕන. තේරුණාද? පේන ධර්මතාවය කඩලා බිඳලා නිවන් දකින්න බෑ. අපේ ඇස ඉක්මවා මේක දැක්කන අපිට නිවන් දකින්න පුළුවන්. යම් තැනක පිහිටා යම් කාරණයක් උපාදානය කරයිද ඒකට කියනවා ආත්ම සංඥාව. ඒ ගන්න හැම සංඥාවක්ම වැටෙන්නේ මොන ගණේටද? ආත්ම සංඥා ගණේට. යම් තැනක නොපිහිටා යම් කරුණක් නොගනීද අන්න අනාත්ම සංඥාව. යම් තැනක නොපිහිටා යම් කරුණක් නොගනීද එතන තමයි අනාත්ම සංඥා. එතන තමයි අනිත්‍ය සංඥාව. එතන තමයි සියල්ල දුකයි කියපු සංඥාව. අපේ කට්ටිය දුකයි කියන දේ තාම දැකලා නැහැ. දැන් අපි දකින්න ඕන මේ චතුරාර්ය සත්‍යය නේද? අනිත් මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය දකින්න ඕන. ඊට පස්සේ අපි මේ ත්‍රිලක්ෂණය දකින්න ඕන. මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයනේ දකින්න ඕන. අනිත්‍යය දැකලා නැහැ, දුක තාම දුකක් දැකලා නැහැ, අනාත්මක් දැකලා නැහැ. අනිත්‍යයි කියේකේ නිට්ටියේ ලීලා ඉන්නවා. දුකයි කියේකේ සැපේ ලීලා ඉන්නවා. දුකයි කියලා සැපයි කියේකේ ලීලා ඉන්නවා. අනාත්මයි කියේකේ ආත්මේ ලීලා සත්තාකාරයෙන් යථා භූතෝ යථා යදා පඤ්ඤාය පස්සති. ගැඹුරු නුවණින් ඒ දැක අත්හැරීමක් සිද්ධ කරලා නැහැ. ඒ නිසා බෞද්ධය කොච්චර කීවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වුන් එතෙන්ට පැමිණිලා පත් වෙලා නැහැ. එකයි තියෙන ගැටලුව. පැමිණිලා නැහැ, පත් වෙලා නැහැ. ඒ අනිත්‍යයි කියන තැන පෙනුතුනේ දුක්ඛ වේදනා නැහැ, සුඛ වේදනා නැහැ, උපේක්ෂා වේදනා නැහැ. අනිත්‍යයි කියන තැන. මේ සංස්කාර ලෝකයේ දුකයි කියලා අත්හැරපු තැන දුක කොට ඒ දුකයි කියන එකෙන් අදහස් වෙන්නේ මේක දුකයි කියන කතාව ඒ කාලෙත් දුනා. දුකයි කියන එකේ තියෙන වින්දනීය දුකක් තියෙනවා. ඒකේ එකක්. තව එකක් තමයි ඒකෙන් අදහස් වෙන දේ තමයි දුකයි කියන එකෙන් අදහස් වෙන්නේ එයා ඒ කෙරෙහි කුමන හෝ ආකාරයකින් බැඳුනේ නැහැ කියන එක. දැන් අපි අහමු ගින්දර දුකක්ද සැපක්ද? ස්පර්ශ කරන්න ලැබුණොත් අල්ලන්න ලැබුණොත් දුකක්ද සැපක්ද? දුකක්නේ. අපි දන්නවා ගින්දර වලින් අපිට දුකක් දෙන්නේ, පීඩාවක් දෙන්නේ කියලා. මොකද අපි කරන්නේ? අත දාගෙන ඉන්නවනේ ගිහිල්ලා ලිපට. නෑනේ. අපි ඒ ගින්දර දුකයි කියන එකේ අදහස් වෙන්නේ මොකන්ද? එය අපි ස්පර්ශ කරන්නේ නෑ, එයා අල්ලන්නේ නෑ කියන එකයි අදහස් වෙන්නේ. දුක නම් ඒ දුකදේ ස්පර්ශ නොකිරීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා කියලා කියන්නේ. එහෙම නැතු දුකදේ ස්පර්ශ කරගෙන එකින් පිච්චෙන එක නෙමෙයි. එතකොට එයා දුක අවබෝධ කරගත්තේ නැති කෙනෙක්. ඒකනේ ඒකට අතෝබලා එයා
මේ දැන් අපි හිතනෝ යම් කිසි භාණ්ඩයක විදුලි කාන්දුවක් තියෙනවා. අපි ඕක විදුලි කාන්දුවයි කියලා දැනගන්නවා එතන. අපි අල්ලන්නේ නැහැ නේද? මොකද? මොකද අල්ලන්නේ නැත්තේ? කරන්ට් එක වදිනවා. වැදුනහම වැදුනහම මැරෙනවා. ඒ නිසා අල්ලන්නේ නැහැ. ඇයි? දුකයි. ඇල්ලුවොත් දුක. තමන්ට පීඩාවක් පත්වෙන තැන දුක. එහෙමනම් දුක කියලා තේරුම් ගන්න එක අවබෝධ කරගන්නවයි කියලා කියන්නේ ඒකෙන් වැළකී සිටින ගුණයක් තියෙන්න ඕන. එහෙමනම් දුක කොතනද ඒක අත්හරින්නේ? යංකෝ බික්කු දුක්ඛං తත්‍රතේ චන්දෝ පහතම්මෝති. යමක් දුක නද මහණෙනි ඒක අතහැර ගවන්න. අපි ඔය පෙන්වතුන කිව්වොත් ආත්මයි අනාත්මයි කියන දෙකම අත්හරින්න කියන. නිවන් දකින්න අවශ්‍ය නම් ඔබ ආත්මයි අනාත්මයි දෙකම අත්හරින්න ඕන. ඒ නිවන් දකින්න නම් නිට්ටයයි අනිත්‍යයි දෙකම අත්හරින්න ඕන. නිවන් දකින්න නම් දුකයි සැපයි දෙකම අත්හරින්න ඕන. නිවන් දකින්න නම් ආත්මය අනාත්මය දෙකම අත්හරින්න ඕන. එහෙම කිව්වොත් අපේ බෞද්ධ පින්වතුන් මොකද කියන්නේ? සැපයි කියනක නම් අත්හරින්න පුළුවන්, දුකයි කියනක නම් අත්හරින්න බෑ. මොකද ඒක අපේ ආගම. ආත්මය කියනක නම් අපි අත්හැරලා තියෙන්නේ. ඒ වුණාට අනාත්මය කියනක නම් අත්හරින්න බෑ. ඒක බුද්ධ ආගමනේ අපි. ආ. නිත්‍ය කියනක නම් අපිට අත්හරින්න පුළුවන්. හැබැයි අනිත්‍යයි කියන එක නම් අත්හරින්න බෑ. ඒක අපි අල්ලගෙනම තමයි මැරෙන්නේ, උපදින්නේ, තායි මැරෙන්නේ, එහෙමම තමයි. ඒක නම් අත්හරින්න බෑ. මොකද වෙලා තියෙන්නේ? සංඛාරා පරමා දුක්ඛ. ධර්ම සංඛාරය ඇති වෙලා. ඒ කියන්නේ නිත්‍ය අතහැරිය අනිත්‍ය අල්ලගත්තා. ඈ සැප අතහැරිය දුක අල්ලගත්තා. ආත්ම අතහැරිය අනාත්ම ආත්ම කරගත්තා. තේරුණානේ? අනාත්ම මොකද කරන්නේ? ආත්ම කරගත්තා. අනිත්‍ය නිත්‍ය කරගත්තා. දුක ඒක සැපක්ම කරගත්තා. මේ දුක මට හොඳයි. එහෙම නැද්ද? සමහර අය ඉන්නේ යම් කිසි දුකක් විඳිනවා. එයා මේක අපිට හොඳයි, මේ විදිය හොඳයි. එමෙනි සුදුනු වෙනවද? වෙනස් වෙනවද? ඒ නිසා මේ ධර්මය අනිවාර්යෙන් ඔබේ අධ්‍යාත්මය වෙනස් කරගත යුතුම ධර්මය. වෙනස් කරගත්තේ නැති වුණු ජීවිතේ ඒ අයගේ ශෝකාන්තය කොච්චරද කියන්න බෑ. ඒ නිසා අප්‍රමාදීව තමන්ගේ හිත, තමන්ගේ අධ්‍යාත්මය ධර්මානුකූල කරගන්න ඕන, අනුගත කරගන්න ඕන. මේ ධර්මයේ අසද්දී ඔබට පුළුවන් ඔබේ මනස 100%ක් නිදහස් කරන්න. ඔබේ මනස ඔබට පුළුවන් 100%ක් නිදහස් කරන්න. සියයට සියයක් නිදහස් කළා කියලා කියන්නේ අතහරින්නාද? අතහැරිය. ඉතින් මේ වගේ ගැඹුරු ධර්මය අහන්න යොමු වෙන්නේ ඔළුව වෙහෙස කරන්න, මනස වෙහෙස කරන්න, කැපවීම කරන්න කැමති අය. හිමාල පර්වතයේ තරණය කරන්න යනවන් යන්නේ මේ ලෝකයේ ඉන්නේ පිරිසෙන් 100ට කී දෙනෙක්ද? හිමාල පර්වතයේ අර
බොහොම සුළු පිරිසක් ඔබ ඉදිරිපත් වෙනවද යන්න? පොඩ්ඩක් ගිහිල්ලෙන්න නෙමෙයි, අර මුදුනට අනුතත්ත විලින්නාලෙන්න ගිහිල්ලා දෙනවද? එමෙකගේ විලක් තියෙනවා. ඒ හිමාල පර්වතේ මුදුනමේ අනුතත්ත විල තියෙනවා. ඒකේ පුදුමේ කියන්නේ අනිත් ඔක්කොම මේ ජලය මිදිලා. ඒ විලේ ජලය මිදෙන්නේ නැහැ. ලංකාවේ එක්කෙනෙක් ඉන්න මට හම්බුණා, එයා ගෙනාපු වතුර තියෙන එක සීතකරණේ දැම්මත් ඒ ජලය ගල් කරන්න බෑ. අනෝතත්ත විලෙන් නාලේ ආවනම් ඒව නේද කියලාගෙන කීවට කියන්නේ නාලෙන්න කියලා. ඒක පුදුම දෙයක්. ඒ වගේ තත්වයකට යන්න බොහෝම පොඩි පිරිසක් යොමු වෙන, ඒ වගේම ධර්මයට යොමු වෙන්නේ බොහෝම පොඩි පිරිසක්. මොකද ඒකට ඒගොල්ලෝ ඒ වගේ ලොකු කන්දකට නගින කවුරුත් ලොකු කාය බලයක් නැති කෙනෙක් යොමු වෙන්නේ නැහැ. පොඩි පොඩි කඳු නැගලා බැහැලා වැඳලා ඉන්නවා මිසක් ලොකු කන්ද නගින්න යන්නේ තාම සරල පොඩි පොඩි පිරිසක්. ඒ වගේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ගැඹුරුම ධර්මයේ තේරුම් ගන්න යොමු වෙන්නේ තහාම සුළු පිරිසක්. තහාම සුළු පිරිසක්. ඒ සුළු පිරිසෙන් කොටසක් තමයි මෙතන මේ ඉන්නේ. සෙනග එකතු කර ගන්න ක්‍රමවේදයක් නැහැ. ලොකු ඔලුගුඩි ප්‍රමාණයක් නිකන් අඥාන පිරිසක් රැඳිලා ඉන්නවයි කියන අදහස අපිට එන්න ඕනේ නැහැ. ඒ වගේ මොනවා හරි ඔලුගුඩි පිරිසක් ලොකු සෙනගක් ගෙන්නලා එහෙම පුරව ගන්න එහෙම අදහසක් නැහැ. මට වැඩක් නැහැ, එහෙමයි වැඩක් නැහැ. පස් දෙනාද, දහ දෙනාද, සිය දෙනාද ඉන්නේ ඒ පිරිස යකඩ යන නෙමෙයි, පිත්තල යන නෙමෙයි, රත්තරන් මනුස්සයෝ හිටියාම ඇති. තේරෙනවනේ නේද? යකඩ කිලෝ 1000කට වැඩි වටිනවනේ නේද? රත්තරන් 1 කිලෝ එක. ඒ නිසා අපිට ඒ රත්තරන් මනුස්සයෝ පිරිස පමණක් සිටියාම ප්‍රමාණවත්. මේ ඔබ කරන්නේ ඔබේ පහන දල්වා ගන්න එක. ඔබ කරන්න ඕන ඔබේ පහන දල්වා ගන්න එක. තමාට තමන් ආලෝකයක් වෙන්න කටයුතු කරන එකයි. අපි පහනක් දල්වා ගත්තා කල්යාණ මිත්‍රත්වයෙන්, ඒ තුල ආලෝකය අපි ලබනවා. ඔබත් පහන දල්වා ගන්න. ඔබේ අධ්‍යාත්මය ආලෝකවත්. ඉන්පසු ඔබත් අන්නයට ආලෝකය ලබා ගන්න කැමති අයට ආලෝකයක් ලබා දෙන්න. ධර්ම අවබෝධය කරගත්තට පස්සේ ඇස් දෙක පියාගෙන කරන්න දෙයක්වත් නැහැ, අරගෙන කරන්න දෙයක්වත් නැහැ. සක්මන් කරමින් කරන්න දෙයක්වත් නැහැ, සතපිලා කරන්න දෙයක්වත් නැහැ, හිඳගෙන කරන්න දෙයක්වත් නැහැ, මොකක්වත්ම කරන්න දෙයක් නැහැ. doingless නේද? කරනවයි කියන එක ලස්. එනම් මම නොකර ඉන්න ඕනේ. එහෙම එකකුත් නැහැ.
නොකර ඉන්නවයි කියන එක නේ නොකර ඉන්නවයි කියන්නෙම ක්‍රියාවක් නේ නේද නොකර ඉන්නවා කියන්නේ ක්‍රියාවක් ඥානං උදපාදි ඥානය උදා වුණා ආලෝක උදපාදි ඈ ආලෝකය උදා වුණා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ගංගා ගලා බසිනවද මට කියන්න දිය ඇලි කඩා හැලෙනවද ඔබේ ඇස් දෙකෙන් බැලුවොත් නම් ගංගා ගලා බසිනවා ඔය හොඳට පේන්නේ නේද ඈ දියැලි කඩා හැලෙනවා ඒ ඔබේ ඇස් දෙකෙන් බැලුවොත් ඒ ඔබ ඔව් ඇස නිරෝධ කරලා ඇස ඉක්මවා බලලා අර ඉස්සල් අපි කිව්වේ නේද හිරමනේ ඒ වගේ ඇස ඉක්මවා බලන්න දිය ඇලි කඩා හැලෙනවද ගංගාව ගලා බසිනවද ගලා බසින්නේ ඔබේ සිත කඩා හැලෙන්නේ ඔබේ සිත ඔබේ චේතනාව ඔබ මිනිස්සෙක් හැටියට දිය ඇල්ල දිහා ගඟ දිහා බලන්නේ නැතුව ඔබ ගඟක් වන්න ඔබ දිය ඇල්ල බවට පත්වන්න එවිට එය කඩා හැලීමක් හෝ ගලා යෑමක් නැත බඩ වැටුණාද ඔබ මිනිස්සෙක් හැටියට දිය ඇල්ල දිහා බලනකොට දිය ඇල්ල කඩා හැලෙනවා ඔබ මිනිස්සෙක් හැටියට ගඟ දිහා බලනකොට ගඟ ගලා බසිනවා ඒත් ඔබ දිය ඇල්ලක් වුවොත් ඔබ ගඟක් වුවොත් සියල්ල දෙස සියල්ල වී බලන්න ඔබ නොවි සියල්ල දෙස සියල්ල වී බලන්න ඔබ නොවි මම නොවි මම වීමේ සියල්ල දෙය බලන්න නේද සියල්ල මම ඇල්ල මම ගඟ නොවි ඔබ සියල්ල වී දකිනා සියල්ල ඔබයි ඔබ වෙනම තැනක නෙමෙයි. ඒ දකින තැනමයි ඔබ සිටින්නේ. සියල්ල දෙස ඔබ නොබලා ඔබ සියල්ල බවට පත් වී බලන්න. ලෝකේ ලස්සනට බලන්න ඕන නම් එහෙමයි බලන්න ඕන.
ඉතින් මේ ධර්මය නොලැබුණු නිසා තමයි අපි රටක් හැටියට ජාතියක් හැටියට වර්ගකයක් හැටියට මහා කලකෝලහල ටිකක යුද්ධ ගැටුම් ටික ප්‍රශ්න ටික ඉන්නේ මිනිස්සුගේ බුද්ධිය අඳබහලයි නේද අර වානර යුගයේ තාම ඉන්නේ දහකොටා මරා ගන්න යුගයේ ඉන්නේ ඒකට හේතුව නිසි දර්ශන වේදය පාසලින් පන්සලින් පල්ලියෙන් කෝවිලෙන් අනේ නොලැබිච්ච නිසා එහෙම ලැබුණා නම් හොඳ දාමක් ඒ මිනිස්සු හරිම සංවරයි හරිම තැහැමි මම හොඳට දන්නව හොඳට භාවනා අධ්‍යයනය කරන පියතුමන්ලා ඉන්නවා ඈ ඒක පියතුමගේ පර්ස් එකේ දාගෙන හිටිනවා ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේට වාඩි වෙන්න අර කොළමිටියටක් පූජා කරන්නේ මොනවද ඒ කොළ? ආ? කුසතන කුසතන ගස් ඒතරින් මේ ඒ බුදුරජාණන් වහන්සේට මේ ඒ ප්‍රදේශේ තියෙනනේ තාම ඒ තනකොළ කපන තාම ඒක තනකොළක් තියෙනවා තියෙනවා ඒ තනකොළ ගහක් මේකේ නමක් ලිගලා ඒ තනකොළ ගහක් තුනට හතරට නමලා එයාගේ පර්ස් එකේ දාගෙන ඉන්නවා මේ මේ ෆාදර් කෙනෙක් පියතුමේ මට මේක පෙන්නුවා පෙන්නලා මම ඇහුවා ඇයි ඔයා මේක පර්ස් එකේ දාගෙන බුදුරජාණන් වහන්සේ බුදු වුණේ මේ තනකොළ ගහ උඩ වාඩි වෙලා තමයි කියන්නේ. එයා හිතනවා මමත් මේක පර්ස් එකේ දාගත්තා මත් වාඩි වෙදී මේ තනකොළ ගහ උඩ මේ මටත් මේකෙන් හොඳ ඥානයක් දර්ශනයක් වගේ දෙයක් ඇති වෙන්න ඕන මොනවා හරි විශ්ෂේ ගුණයක් ඇති මේකේ. මං කෝවා වාගේ සන්තෝෂනේ මං කෝවා මම හොඳයි හැබැයි මම නම් වැඩේ කරන කෙනෙක් නෑ. නෙමේ හැබැයි මම ඇහුවේ මේ ආද ඔබෙන් තමයි මම මේක දැක්කේ කියලා. තරුණ පියතුමෙක් මන්ත් එක්ක බොහොම සුවදව කතා කරා. මං කෝ පියතුමනි ඔබතුමා පෙනුමෙන්ම මේ වෙනස් කෙනෙක්. ඒ කියන්නේ හොඳ කෙනෙක් වගේ පේනවා කියලා. ඒක පෙනුමෙන්ම ප්‍රසන්න භවෙන් ඔබ හරි කෙනෙක්. ඔය මොන ඇඳුමින් හිටියත් ඔයාලට එහෙම ಜಾති වර්ගික ભેද තියෙන කෙනෙක් ආගම් ભેද තියෙන කෙනෙක් නෙමෙයි කියලා පේනවා කියලා පෙනුමෙන්ම. ඒ නිසාම තමයි. ඉතින් ඒ නිසා එතුබන්ලට ඒ එතන ඉඳගෙන බුදුදහම තේරුම් ගන්න හිත නිවා ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඒ කිතු දහමේ යමක් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටියේ අපි බාර ගන්න බෑ. මේ මිත්‍යා සංකල්පේ බාර ගත්තාම එහෙම බාර ගන්න බෑ. ඒකේ තියෙන විද්‍යාත්මක දේ බාර ගන්න පුළුවන්. දැන් බුද්ධ ආගමේවත් තියෙන මිත්‍යා දේ බාර ගන්න අපි සූදානම් නෑනේ. ඒ නිසා අපිට වෙන ආගමක තියෙන මිත්‍යා දේ බාර ගන්න බෑ. හැබැයි ඒ ආගමේ තියෙන විද්‍යාත්මක දේ අනිත් ආගම් වල තියෙන විද්‍යාත්මක දේ බුද්ධ ආගමේ තියෙන විද්‍යාත්මක දේ බාර ගන්න අපිට අයිතිය නිදහසක් තියෙන්න ඕන. ඒක මානව අයිතියක්. මොකද ආත්ම සංවේදීව ඒක ලබා ගන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙනතුරු ඕනම දේ තමයි ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මේ ධර්මයේ අංගසිගෙන ප්‍රතික්ෂේප කරන කිසිම දඬුවමක් නෑ නේ. කිසිම අවලාදයක් නෑ. ඒක ඔබේ වැඩක්. ඒක ඔබට අයිති දෙයක්. ඔබට අයිති කාරණයක්. හැබැයි දැන් මේ ධහම ලබා ගැනීම මේ මේ මානසික සුවතාව ඔබට ලැබෙනවා. මේ ධහමට පත් නොවීමෙන් ඔබට ඒ සහනය නැති වෙන්න පුළුවන්. ලෝකේ සත්‍ය 10ක් නෑ. එකයි තියෙන්නේ. ඒ සත්‍ය බුදුහාමුදුරන්ගේවත් වෙන ශාස්ත්‍රවරයෙක්ගේවත් මගේවත් ඔබේවත් වන්නේ නැහැ. ඒ හැමදාම පොදුවේ පවතින ධර්මතාවයක් ඥානවන්තයෝ ඇහිඳ ගන්නවා අඥානෝය පලාය. තේරුණානේ? තේරුණානේ? ඒකයි වැඩේ. රත්නපුරේ පැත්තේම ගොඩාක් ලොකු මණික් ආකාරයේ මේ ඇති වෙන ගොඩාක් දුප්පත් පැල්පත් හැරේ මේ ගාගෙන බොහෝ කාලයක් හිටපු මිනිස්සුන්ගේ ඉඳන් තමයි ඔය මණික් කාර්යය මිලට ගන්නෙ.
අරගෙන මොකද කරන්නේ? අර පොළව කනිනවා, කැනලා හාරලා බලනවා. මෙන්න කෝටි ප්‍රකෝටි මං හිතන්නේ ලෝකේ තියෙන හොඳම වටිනම මැණික් වර්ග මෙහි පතු කරගෙන අප්‍රමාණ. හැබැයි අර මිනිස්සයා අර කුඩ ඉඳගෙන රොටි තම්බන් කාලා තියෙන අවුරුදු 50ක් යට. හැබැයි අච්චර වැණිකක් අර පොළොව යට දිනනවා කියලා දැක්කේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ සියලුම මිනිස්සු ඔය සියලුම දුක්ඛ දෝමනස්සයෝ විඳින්නේ පින්නතුනේ. එහෙම නැත්නම් දුකසේ රොටි තම්බන් කන්නේ අරිහත්ය කියන මේ උත්තරීතර මාණිකයේ උඩ. ඔය හැම කෙනෙක්ගේම හිතේ අරිහත්ය තියෙනවා. ඒක උඩ රොටි තම්බන් කාලේ ජීවත් වෙනවා. ඒ කියන්නේ දුප්පත් සිතිවිලි වලින් මිනිස්සු ජීවත් වෙනවා. ඒ විවෘත කරලා ඒක කැනලා බලන්න ඕන. තවන්ගේ හිතේ තියෙන ඒ උත්තරීතරත්වයට මතුවෙන්න ඉඩ හරින්න ඕන. ස්වභාවයෙන්ම මතුවෙන්න බලාගෙන ඉන්නේ මේගොල්ලෝ කරන වැඩේ අර දෘෂ්ටි දාලා පාගනවනේ. නැගිටින්න දෙන්නේ නැහැ. දෘෂ්ටි දාලා පාගුවාම නැගිටින්නේ නැහැ. දැන් නිතර නිතර පෑගෙන තැන්වල ඒ තනකොළ මැරිලා අඩිපාරක් වගේ එකක් හිටිනවනේ. නේ මොකද ඒ අඩිපාර හිටියේ? අර නිතරම පෑගීම නිසා එහි තනකොළ නැතුව ගියා. ඒ පාර එහෙම පාගන්නේ නැතුව කාලයක් හිටියොත් මොකද වෙන්නේ? ආයි අර පාරේ අර කොළ වැවෙනවා. ඒ නිසා ස්වභාවයෙන්ම මේ ධර්මයේ පැන නගින්නට බලා සිටිනවා. නමුත් එයට ඉඩ නොදී නිතරම මේ සිත ඒ මේ අත දුවමින් පාගල අඩිපාර හදනවා. එනිසායි අරිහත්ත්වයේ නැමැති බීජය පැලවෙන්නේ නැහැ. තමන්ගේ දෘෂ්ටි කියන බීජ තමයි ඒක උඩ ගමන් කරන්නේ. පැලවෙලා තියෙන. නෙවැරදි ලෙස ඥානය හසුරුවන්. නෙවැරදි ලෙස දර්ශනය හසුරුවන්. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? නෙවැරදි භව කියන්නේ සැබෑම ස්වභාවිකත්වය. සැබෑම ස්වභාවිකත්වය නෙවැරදි බව කියන්නේ තම මතය නොව අන් මතද නොව. සැබෑම ස්වභාවිකත්වය කියන්නේ තම මතය නොව අන් මතද නොව. අත්තවාද පරවාද බහුවාද හැම මොහොතකම මේ ලෝකයේ මිනිස්සු තේරුම් ගන්නේ පරවාදයෙන් අනුන් කිව්ව නිසා, අත්වාදයෙන් තමන් හදාගත්ත නිසා. ඒ කිසි කෙනෙක් මේ ලෝකේ සත්‍ය දකින්නේ නැහැ. සියලු දෙනාටම ආගම් ලැබෙන්නේ පරවාදයක් හැටියට නෙමෙයිද? පරවාදය. ඒ ශාස්ත්‍රවරු විශාල දර්ශනයක් ඇතුළේ කියලා තියෙනවා. පස්සේ පරම්පරාවෙන් පරම්පරාවට අර මෝඩ මිනිස්සුන්ගේ අතින් අතට ඒවපත් වුණා. ඊට පස්සේ ජොබ් එක හැටියට වැඩේ කරගෙන යන මට්ටමටපත් වුණා. කපු මහත්තයා ඉස්සෙල්ලා දේවාලේ හිටියා. ඉතින් ඔය පොල් මුඩු හරේ මේ ගහ මේ දේවාලේ අතු ගාගෙන හිටියා කොල්ලෙක්. ඊළඟට ඊළඟ කපු මහත්තයා බවටපත් වෙන්නේ අනේ අර අර පොල් මුරු ගහ ගහ හිටපු අර මේ අතු ගහ හිටපු කොල්ලත් ඔන්න මිනිගිරියක් ගහලා දේව ස්තෝත්‍රයක් කියන්න ඉගෙනගෙන කපු මහත්තයා බවට පත් වෙනවා. මොකද අපි දන්නවනේ පන්සල් වල හිටපු නිසාම දන්නව කපු වෙන හැටි. අපි හොඳට මේ ඒ නිසා ඊට පස්සේ ඉතින් අතරමං වෙන මිනිස්සු ඊට පස්සේ පරවාදය හොඳ ගන්නෑ. දැන් අපි මේ ලබහා දෙන දේ පිළිගන්න එපා. මේක පිළිගත්තොත් මේකත් වාදයක් බවට පත් වේ, පරවාදයේ බවට පත් වේ. මේක පිළිගන්න එපා. කිසි විටක මේක අවබෝධ කරගන්න තියෙන දහමක් නිසා මේක පිළිගන්න ඕන දහම නෙමෙයි. එහෙම පිළිගත්තොත් මේක පරවාදයක්. තේරුණානේ? අපිට ඉතාම සන්තෝෂයි මේ හැමෝම ලෝකේ කියද්දී මං කියන කහරි මං කියන දේ පිළිගන්න මේක තමයි පරම සත්‍ය
කියන ලෝකේ අපි කියනවා මේ අපි කියන්නේ ටොම්පච මේවා පිළිගන්න එපා මේවා විමසන්න මේක පිළිගන්න දෙයක් නැහැ මේක අතහරින්න ඔබම මේක තේරුම් ගන්න කියන වචන. ඉතින් මේ දේවල් නොනැති ඇත්තන්ට ඇසුණු වහම එයතු කියන කතාව තමයි ස්වාමීනි මම එදා ඉඳලා ඔබ වහන්සේගේ බණ විතරයි අහන්නේ. ආයි වෙන බණක් නම් එදා ඉඳලා ඇහුන්නේ නැහැ කියලා. මම කියන්නේ ඒවත් අහන්න පුළුවන් නම් අහන්න, ඒවනොත් තේරුම් ගන්න හොඳ දේවල් තියෙනවා නම්. නමුත් ඔබට මේක අවබෝධ කරගන්නට ඇති තරම් ධර්මයේ තියෙනවා. පද ගොඩාක් ඕනේ නැහැ. මේ බොහෝ පොඩි දේ මේක ඉගෙන ගන්න පුළුවන්. චිත්ත වේ ප්‍රවේදන දහස් ගානකට යන්න ඕනේ නැහැ. බොහෝ පොඩි දේෙන් තේර ගන්න පුළුවන්. දැන් වෙලාවක් නැහැනේ, කාලයක් නැහැනේ, වයසත් එක්ක නේද? ලොකු දේවල් එක්ක මේ ගැටි ගැටි ඉන්න පොඩි කාරණයක් ඔස්සේ තමන්ගේ ආත්ම අවබෝධය ඇති කරගන්න. අත්හරින්න බැරි දෙයක් තියෙනවා නම්, විචිකිච්ඡාවක් තියෙනවා නම් මොකද කරන්න ඕන? විදර්ශනා කරලා බලන්න. විචිකිච්ඡාවක් තියෙනවා නම් යම් කිසි දෙයක විදර්ශනා කරලා බලන්න ඕන. බැලුවාම මේක කෙලවරට බලද්දී අතහැරීම කියන එක ඉබේම හිතේ සිද්ධ වෙනවා. ඒකයි ස්වභාවය. අඹ ගෙඩියක් තියෙනවා. අඹ ගෙඩියකට සාමාන්‍යයෙන් ගෙදරත් අයිය මලෝලා එහෙම නැත්නම් සහෝදරයෝ පොඩියට පොර කාපු අවස්ථා තියෙනවනේ නේද? පොඩි ගානේ අඹ ගෙඩියක් තියෙනවා. ඒක කවුරුත් දන්නේ නැහැ මේ අඹ ගෙඩිය ඇතුළේ කුණු වෙලා තියෙන්නේ කියලා. පිටින් පොත්ත බොහොම ලස්සනට හොඳට තියෙනවා. ඒ ඔය මැදට එනවා. අම්මා හරි තාත්තා හරි ඇවිල්ලා කියනවා, ආහා ළමයෝ කෑ ගහන්න එපා, ඔහම ඉන්නකෝ මම මේක පළලා බලන්න. අම ගෙඩිය පළනවා, කපල බලනවා, කපල බලලා ඔන දෙපැත්තම කපල බලලා දිග ඇරලා තියෙනවා. බලනකොට මුළු අම ගෙඩියම එක පැත්තක පණුව ඉන්නවා, අනිත් පැත්තත් හොඳට කුණු වෙලා තියෙන අම ගෙඩිය. දැන් ඔන්න මේ වැහිලා තිබිච්ච පොත්තෙන් වැහිලා තිබිච්ච අම ගෙඩිය තාත්තා ඇවිල්ලා පිහියෙන් කපල බන්දේසිය තියලා දුන්නා. ඔන්න ළමයි මේ. දැන් ළමයි අඹ ගෙඩියට පොරකයිද? ඔයා ගන්න අඹ ගෙඩිය. මට එපා, මං කුණු වෙච්ච කන්නේ. පා ගන්න. මටත් එපා. ආවෝ පනෝ ඉන්නෝ. මම අල්ලන්නත් කැමති නෑ. අවසානේ වෙන්නේ මොකද්ද? අර කපාවු අම්මට හරි තාත්තට හරි අර අඹ ගෙඩිය අරගෙන ගිහිල්ලා කුණු බක්කේට දාන්න. ගොඩාක් දේවල් වැහිලා තියෙන්නේ. වැහිලා තියෙන නිසා රසවත් විදියට පේනවා, අගයක් ඇතුව පේනවා. කපල බැලුවොත් සංසාරේ කුණු වෙලා තේරණානේ. ඕනම දෙයක්, ඕනම මානසික අගයක් තියෙන දෙයක් කපල බැලුවොත් ඒකේ එකකින් අදහස් වෙන්නේ භෞතික දේවල් මේ නැති කරගන්න කියන එක නෙමෙයි. භෞතික දේවල් වැරදි විදියට උපාදානය කරන්න එපා කියන එක. ඒක යහපත් විදියට, ලැබෙන විදියට, ශක්ති ප්‍රමාණයෙන් ඕනම කෙනෙක් සංවර්ධනය වෙන්න ඕන. මං කියන්නේ කකුල් දෙක තියෙන ඇවිදගෙන යන්නයි දුවන්නනේ. හැබැයි කකුල් දෙක කඩාගෙන දුවන්න කියලා මම කියන්නේ නැහැ. ඇවිදින්න නැතුව එක තැනකටම වෙලා කොරෙක් වගේ ඉන්න කියලා කියන්නේ නැහැ. පැහැදිලිනේ? කකුල් දෙක කඩාගෙන දුවන්න කියන්නේත් නැහැ, එක තැනට වෙලා කොරෙක් වගේ වාඩි වෙලා ඉන්න කියන්නේත් නැහැ. මේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ පරිම උසහයෙන් යා යුතුයි. කකුල් දෙක කඩාගෙන යන්නේ නැති වේගෙන් දුවගෙන යන්න ඕන. අපිට කියන්න බෑ හැමෝටම එක වේගයක යන්න කියලා. එක එක්කෙනාගේ වේගය සහ සුලතාවයේ ශක්තිය එක එක වෙනස්නේ. විවිධ වාහන වගේ ඒ වේගය ඔබට භාවිත කරන්න පුළුවන්. මේ කියන්නේ දැනගෙන යන්න, පාර දැනගෙන යන්න, සසර දැනගෙන යන්න, හිතේ ස්වභාවය දැනගෙන ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? කපාපු අර අඹ ගෙඩියට නොඇලෙන්නාසේ. කිසි දෙයකට මේ සංසාරේ කපල බලපු කෙනෙකුට
ඇලීමක් හටගන්නේ නෑ. ඒක අධ්‍යාත්මය තුළින් වෙන්න ඕන සිද්ධියක්. අධ්‍යාත්මය තුළින් වෙන්න ඕන සිද්ධියක්. දැන් කියන්න ඕනද ළමයිනේ මේ අඹ ගෙඩියට අඹුන් රණ්ඩු කරන්න එපා. ඊට පස්සේ කිය නෑ 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 මම රණ්ඩු කරන්නේ නෑ. එළමෙන් රණ්ඩු කරන්න එපා. ආ පුූ නෑ මේක එපා මට. මම රණ්ඩු කරන්නේ නෑ. මේ අඹ ගෙඩියට ආස කරන්න එපා. ආස කරන්නේ මට බලන් ඉන්නත් බෑ. ඇයි? ඒ හිතලා හිතලා බොහොම අමාරුවෙන් හිතලා නෙමෙයි ඒක. දැකීම තුළ සංඥාව ඉවරයි. මම කියන මම කියන දේත් එහෙම තමයි. මම කියන මේ අඹ ගෙඩිය මමත්වේ නැමැති අඹ ගෙඩියත් හොඳට කපල බලන්න. මමත්වේ නිසානේ සියලු ප්‍රශ්න සියලු ඇලීම් ගැටීම් බැඳීම් තියෙන්නේ. ඇයි? මමත්වය නිසා. ඒ මමත්වය දේ කියන මේ ගුණය කපල බල. මමත්වය ඉතින් ඉස්සෙල්ලම හොයා ගන්න ඕන, අල්ල ගන්න ඕන. නාදී කියලා දෙයක් තියෙනවා. නාදී කියලා දෙයක් නැහැ. නමුත් අපි මෙහෙම තට්ටු කරනකොට නාදී කියලා යමක් තියෙනවා. එක එක අයගේ එක එක නාද එක එක විදියයි මනස වැඩ කරන විදිය. නමුත් සියලු දෙනාම මේ නාදය නතර කර මොහොතේ අතර කර සැනින් නිහඩියාවක් හට ගන්න. කරන ක්‍රියාව නතර කළා මිස තව ක්‍රියාවකට බැසගත්තා නොව. කරන ක්‍රියාව නතර කළා මිස තව ක්‍රියාවකට බැසගත්තා නොව. ඔබේ ක්‍රියාවකට බැස ගන්න කොතනින්ද? සංඥාවෙන්. සංඥාව උපාදානය වෙනවා. සංඥාව උපාදානය කරගන්න එපා. සංඥාව උපාදානය කරගන්නට අවශ්‍ය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම ඔස්සේ ගමන් කිරීමට. කාම ලෝකේ යල්ලන්න සංඥා උපාදානය කරන්න ඕන. ලෝකෝත්තර ලෝකේ යල්ලන්න සංඥා උපාදානය කිරීමට අවශ්‍ය නැත.
ලෞකිකත්වයට බැස ගන්න ලෝකයට බැස ගන්න සංඥා උපාදානය කළ යුතුයි ලෝකෝත්තරත්වයට බැස ගන්න සංඥා උපාදානය නොකළ යුතුයි දැන් පොතෙන් ඉගෙන ගන්න ක්‍රමයේද මේ කරන්නේ එසේ කරන්න එපා සාමිනාසගේ දේශනාවෙන් ඉගෙන ගන්න එපා ඔබ ඔබේ හිතෙන් ඉගෙන ගන්න බුද්ධ කාලේ තනිකර බුදුරජාණන් වහන්සේගේ දේශන ඉගෙන ගත්තේ කොහෙන්ද සිතෙන් තමගේ ආත්මේ තමගේ ජීවිත පොතෙන් ඉගෙන ගත්තේ ඒ නිසයි ගොඩක් දෙනෙක් නිවන් දැකේ අද සියලුම අය ආගම් ඉගෙන ගන්න පොතෙන් මම කියන්නේ ආගම ඉගෙන ගන්න හිතෙන් එතන මුළු ලෝකෙම තියෙන ආගම් ඉගෙන ගත්තා වගේ සවියක් බලයක් දර්ශනයක් නුවණක් ගුණයක් එහි හට ගන්නවා තමා දෙස බලන සංයමය තමා දෙස බලන ගුණය තියෙන්න ඕන ජීවිත අවබෝධය කරගන්න කෙනෙකුට පිටින් දෙයක් ඇතුළට ඔබවා ගන්නව ඇතුලේ දෙයක් නිවැරදි කරගන්නව තමන්ගේ මනසේ පැහැදිලි පිටින් දෙයක් ඇතුළට සංකල්පයක් දෘෂ්ටියක් ඔබවා ගන්නේ නැහැ ඇතුල් කරගන්නේ ඔබ තුල තියෙන දුර්වලතාවයක් ගැටයක් ලිහා ගන්නවා ධර්මයේ කැඩපතක් කැඩපතේ මොකවත් නැහැ කැඩපතින් අපිට හම්බෙන්න දෙයක් නැහැ ඇඟට ඇතුල් වෙන දෙයක් නැහැ කැඩපත විසින් එක දෙයක් කරනවා මොකද කරන්නේ අපිට අපිව පෙන්නනවා කැඩපතේ මොනව හරි තියෙනේ අපේ ඇඟේ වදිනවද ගෑවෙනවද නෑ කැඩපත කරන්නේ අපිව අපට පෙන්නනවා ධර්මයේ කැඩපතක් වාගේ අපිට අපිව පෙන්වනවා ඊට පස්සේ අපිට අපිව පෙන්නකොට අපි මොකද කරන්නේ අපේ තියෙන අඩුපාඩුකම් අවලස්සන තැන් දැලිකුණු ඇති තැන් පිස දමා ගන්නවා පිරිසුදු කර ගන්නවා ලස්සන කර ගන්නවා ප්‍රඥාවන්ත නැගී සිටින බුද්ධියක් ඇති කෙනෙක් වෙන්න ඕන උග්ගටි තඥ කෙනෙක් වෙන්න ඕන නැගී සිටින නුවණක් තියෙන්න ඕන තේරෙනානේ නැගී සිටින නුවණක් තියෙන කෙනාට
සිතා බලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ ගොඩාක් උගන්නන්න ඕමනාවක් නැහැ. එයාට සිතා බලා කටයුතු කිරීමේ හැකියාව තියෙන දාර්ශනික බුද්ධියක් තියෙන. හැබැයි ඔය සිතා බලා කටයුතු කරන්න පුළුවන් අයගේ එක සිරිතක් තියෙනවා, මේ වැඩි දේවල් මතක තියාගන්න කැමති නැහැ. එකක් අවශ්‍ය නැහැ, අනිත් එක මේ වැඩි එහෙම මතකයේ කියන එකක් එහෙම තියාගන්න නැහැ. සංකල්පමය කියන ගුණය අඩුයි, තියෙන දාර්ශනික ගුණයක් තියෙනවා. එහෙමත් තියෙනවා. දාර්ශනිකයන්ට නැහැ, මතක නැහැ. වැඩි මතක නැහැ. ඒක ලෝක දාර්ශනිකයන්ගේ ගත්තත් ඒත් එහෙමයි. ඔවුන් හැමදාම ඉස්සරහා යම් දෙයක් හොයාගෙන යනවා මිසක් ගොඩක් දේවල් මතක තියාගෙන නැහැ. ඔවුන්ට එච්චර ඒවයි පිළිබඳව කල්පනාවක් සිහියක් නැහැ. ජේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ හොත කතාවක් තියෙනවා. එයා ඔය රටවල් වල එහෙම ඉතින් දේශනා කරන්න සංචාරයට යනවනේ. අර තියෙනනේ රටින් රටට මාරු වෙන්න යනකොට පුරවන්න පොඩි කොලයක් තියෙනවනේ. ඔය කොලේ තියෙන නේම් කියලා ලියන්න තැනක් තියෙනවා, නම ලියන්න තැනක් තියෙනවා. කට්ටියකින් ආවිල්ලා අහනවා මේ මේ නේම් කියන තැන මොකද්ද ලියන්න ඕන කියලා. එතකොට කියනවලු කට්ටිය කියන සර් මේ උතර ලියන්න ඕන ජේ ක්‍රිෂ්ණමූර්ති කියලා. ආ ඒකද ලියන්න ඕන මෙතන. දැන් ඒක නම් ඒ මතක නැතිකම නිසා කරපු දෙයක් නෙමෙයි, ඒක දර්ශනයක් ලබා දීමට කරපු දෙයක්. මේ නේම් කියන තැන මොකද්ද මම ලියන්න ඕන, ඒ කියන්නේ මොන තැනකද හිටියේ කියලා හිතාගන්න පුළුවන් ක්‍රිෂ්ණමූර්තිතුමා. එතකොට ඉතින් අපිට ඒ ඔස්සේ තේරුන්නේ නැහැ ඇත්තෙම එතුමා මොකද්ද කියන්නේ කියලා. පිළිබඳව අපි තේරුම් ගත්තේ බෞද්ධ පසුබිමෙන්නේ. එතුමා මේක කොහොම හරි තේරුම් අරගෙන තියෙනවා. තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එතුමට නමයි කියන තැන තියෙන හිස්තැනක් එතුමගේ ජීවිතේ. නේ? නමයි කියන තැන හිස්තැනක් තියෙනවා. ලියන්න එපා ඉතින්. ඔය බොහෝ දෙනෙක් සමහර අය හොයාගෙන එනෝ මේ සායනාංශික බණ අහන්න අපි මේ යොමු වුණා, මම මේ පොත බලන්න යොමු වුණා. පූර්ණ නිදහසේ තියෙන විවාහාරික නමින් ඇඹිලි පිටියේ ආනන්ද හිමිගේ ස්වාමීන් වහන්සේගේ සායනාංශ ඒ වචනේ තමයි මට වැදුනේ. මම ඒ වචනේ නිසා තමයි ආවේ ධර්ම ගන්න. මේ වචනේ මේක ලේසියෙන් කෙනෙක් දාන්නේ ලියන්නේ මේ විදිහට. ඒගොල්ලෝ දැනගන්න මේක ලියන්න මේ වචනේ ලොකු පෞරුෂයක් තියෙන්න ඕන. සමස්තයට විරුද්ධයිනේ, සම්මතේ කවුරු කරන්නේ නැති දේවල්නේ. මේක ලියන්න ලොකු බලයක් තියෙන්න ඕන. එහෙම නැත්තම් ලියන්නේ නැහැ මේක. නේ ඉංග්‍රීසි භාෂාවේ නම් හොඳයි. ඉතාලි මේ දැන් තියෙන හොඳ මේ භාවිතාවේ නම user name හැමෝටම තියෙන user name එකක් තමයි නේද? පාවිච්චි කරගන්න නමක් පමණයි. නමක් කොයිද මිනිස්සුෙකුට? නේ? දැන් ඔබට ওই තියෙන නම user name එක. මිසක් ඔබට නම නෑ. මේ පුජ්‍යලයට එහෙම තමයි. එකත් භාවිතා සඳහා තියෙන කරත්තේ, වාහනේ, කාර් එක.
සංස්කාරකයන්ගේ නතරවීමක් දකින්නේ නැත. දැන් අපි මොකද කරන්න ඕන නිවන් දකින්න? මොනවද කරන්න ඕන? බලන්නේ කරන්න ඕන දේ ටික වෙලාවක් සංසුන්ව කරන්න බලන්න. මේ අප හඳුනගන්න මහන්සි වන්නේ සමසිත මහා මෛත්‍රිය චේතෝ විමුක්තිය. මේ මහා මෛත්‍රිය සමසිත චේතෝ විමුක්තිය කියන මේ ධර්මය අඳුනගත්ත අයෙකුට කෙනෙකුට වාසය කිරීම පහසුයි. ඔබ දැකලා ඇති දරුවන් සාමාන්‍යයෙන් කුඩාම වයසේ දරුවන් හතර පස් දෙනා එකවරම ඉන්න පවුල් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ හතර පස් දෙනා අතරම වයස් පරසරය අවුරුදු හතරට හතර දිනක් ඉන්න වගේ එහෙම පවුල් තියෙනවා. එහෙම තාත්තලා විවේක ගන්න වෙලාවල් වලදී අපි දැකලා තියෙනවා ඒ තාත්තා වටා අර ළමයි හතර පස් දිනාම එකතු වෙනවා. එකතු වෙලා එක්කෙනෙක් කණෙන් අදිනවා, අනිත් එක්කෙනා නාහේ මිරිකනවා, තව එක්කෙනෙක් ඔඩොක්කුවේ, තව එක්කෙනෙක් කරේ, තව එක්කෙනෙක් දූවගෙන ඇයි ළඟට පයින්නෝ, තව එක්කෙනෙක් ඇඟ උඩ බක උඩ නැගලා එක්කෙනා අර ගන්නෝ, යව එළවනෝ පෙරලනෝ, හරි ජංජාලයක් කරනෝ මේ ළමයි හතර පස් දෙනාම. අර තාත්තා මොකද කරන්නේ? අර සමසිත නිසා, අර මෛත්‍රිය නිසා, අර කරුණාව නිසා, ඒ අවබෝධය නිසා අර ඔක්කොටම අර ළමයින්ට ඉඩ දීලා ඉන්නව බලාගෙන සද්ද නැතුව. මම හිතන්නේ අපිත් මේ සමසිත, මේ මෛත්‍රිය, මේ නිරෝධය පහළ කරගත්තට පස්සේ සිතිවිලි අතරත් ලෝකයේ අතරත් ඒ වගේ සමසිතින් වාසය කිරීමට හැකියාව ලැබෙනවා. මේ පහළ වෙන අපි පාවිච්චි කරන මේ සිතිවිලි පද්ධතිය දිහා අපිට බොහොම මැදහත්ව බලන්න පුළුවන්, හැකියාවක් ලැබෙනවා දැඩි බවක් ඇති කරගන්නේ නැතුව. අපි අර විදියට ඉඩ දෙන්නේ නැහනේ මේ අපිරිසුදු බලු කුක්කොටේකට එම නේද? එහෙම වාසය කරන්න දෙන්නේ නැහනේ. ඒ වගේ හරිහරි ලෝකය අවබෝධ කරගත්තට පස්සේ යාට පහළ වෙන මේ මෛත්‍රිය නිසා හැමතැනම පවතින ඕන ආකාරය පිළිබඳව තමන්ගේ මනස පවත්ව ගන්න හා ඒට මුහුණ දෙන්න ඕන ආකාරය පිළිබඳව යාටම දර්ශනයක් පහළ වෙනවා. කිරීම් නොකිරීම් වලට වඩා එහා දෙයක්, හුදු න්‍යායන් වලට වඩා එහා දෙයක්,
න්‍යායාත්මක කෝණයකින් ජීවිතය දිහා බලනට වඩා එහා දෙයක්. දැන් මම මෙතනින් දේශනාවෙන් පස්සේ හර ගියාම මම ආයේ අර නිකන් පොඩි ළමයා වගේ ඉන්නවා. ඒකට හේතුව මිනිස්සු කැමති ඒගොල්ලෝ හා සමානව එක්ක ඉන්න ඕනේ, එහෙම නැත්නම් ඊට වඩා පහත්ව ඉන්න ඕනේ. ඒකට තමයි කැමති. එයාට වඩා දන්නවයි කියලා ගොඩනොට කැමතිත් නැහැ. සමහර අය සමාන වෙනවට කැමතිත් නැහැ. එයාටම තැන දීලා ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි හොඳ. ඒක තමයි අපිට වාසය කරන්න සිද්ධ වෙන ආකාරය. දහමන් තේරුම් ගන්න පුළුවන් උසස් ජන විඥානයක් නැති මිනිස්සෙකුට අපි භාෂාවෙන් මේකෙන් කතා කරලා ඇති පළක් නෑ. එයා එක ගන්නෙ නෑ. ඒ නෝන අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා අපි අපහසුතාවයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන වෙලාව වෙනම වෙලාවක් හැටියට යොදාගෙන තියෙන්නේ. දැන් ওই දේශනාවන් වල සඳහන් වෙනවා මුලින්ම සතුට සාමිචියේ කතා බහ කළා කියලා කොටස. කියන්නේ වෙනම මේ සැප දුක් අහන කෑවද බිව්වද කොහොමද දරුවෝ කොහොමද ගෙදර වැඩ කටයුතු කොහොමද ප්‍රශ්න කොහොමද කියලා සතුට සාමිචියේ කතා කරනවා. පස්සේ අනුශාසනය වෙනම කරනවා. අර සතුට සාමිචියේ කතා කරන වෙලාවට ධර්මය ගන්න බෑ. ධර්මය කතා කරන වෙලාවට සතුට සාමිචියේ කතා කරන ආකාරයක් කතා කරන්නේ නැහැ. ඉතින් මේ ධර්මය විදර්ශනා කරන්න ඕන, හොයාගෙන යන්න ඕන නුවණේ. අහන්න එපා කොහොමද ඉතින් හොයාගෙන යන්නේ කියලා. ධර්මය අහන්න ගැඹුරින් ඇස් කරකව කව නලල රැලි කර කර මේක අහන්න ඕන. දැන් කට්ටිය මෙහෙම කර කර හයින් දන්නේ නැහැ මම. ඇස් කරකව කව මේක අහන්න ඕන කිව්වම මෙහෙම කර කර හයින් දන්නේ නැහැ. ඒ ඇස් කරකින එක ඉබේ හටගන්නේ ලොකු විදර්ශනාවක් යා ළඟ තියෙනවායි කියලා. දැන් අපි යංගිස් මිනිස්සෙකින් හරි ප්‍රශ්නයක් අහුවා ඇස්තික හොම හොම කර කර කියන්නේ ආ ඒක ගැන කල්පනා කරන, එහෙම නැත්නම් ගොතන. ඒක තමයි ඒ කරන්නේ. ඒක තියෙනවා ගොතනකොට බලන පැත්තක් තියෙනවා, කල්පනා කරනකට බලන පැත්තක් තියෙනවා. ඔක මේ අංග ලක්ෂණ විද්‍යාව ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න පුළුවන්. මං චුට්ටයි ඉගෙනගෙන තියෙන ඉඳන් බේරිලා ඉන්නවා. ඒ නිසා මේ ඒ විදර්ශනාවක් කෙනෙකුට යා හැම පැත්තක්ම බලනවා. ඉබේට තමන්ගේ ඇස් දෙක කැපෙනවා. ඉතින් කැරකිලා 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 එක තැනකට එනවා. ඒ තමයි ස්වභාවික ඇසට. ස්වභාවික ඇස කෙනෙක් තුළ පහළ වෙච්ච එකම ඔන්න අපිට ඇහෙනුත් පේනවා මෙයා ළඟ. අන්න හරි, දැන් තියෙන මේ ස්වභාවික ඇහැ. මේ කරකවන හැක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් කරකවිල්ල ඉවරයි. මේ කරකවල හරි එන්න ඕනේ දෙන්න. අලුතින් අවබෝධ කර ගන්න අයට තියෙන හොඳම ආදර්ශය තමයි කලින් අවබෝධ කරගත් අය කොයි විදිහේ කැපවීමක්ද, කොයි විදිහේ විදර්ශනාවක්ද, කොයි විදිහේ ගමම්මගත්ද අනුගමනය කළේ කියන කාරණේ හසා දැන ගැනීම. ඒකට තමයි අවබෝධයට පත් වෙන අයට අපි අවස්ථාව දෙන්නේ මේ පිළිබඳව ප්‍රකාශ කරන්න කියලා.
අත්දැකීම තමයි ආහාර නැතුව පලා යන මාරයා දැකීම. වාසස්ථානයේ නැතුව පලා යන ආත්ම දෘෂ්ටිය මමත්වයේ දැකීම. ඒක තමයි මාරය කියන්නේ. මැරෙන ධර්මතාවයක් නොමැරෙන ලෙස අල්ලගෙන හිටපු මාර දෘෂ්ටිය හෙවත් වැරදි දෘෂ්ටිය හෙවත් මිත්‍යා දෘෂ්ටිය. පලා යන ආකාරයද දැකිය. ආවා ඉතින් ඉන්නකම මේක ඇතුලේ කරදර නම් කරනවාම තමයි. තමන්ට විශාල වශයෙන් එයා පලා ගියාට පස්සේ ඒ හිරිහැරේ කරදරේ හරි අඩුයි. අතහැරීම දියුණුවට හේතුවක්, අතහැරීම මානසික සංවර්ධනයට හේතුවක්, අතහැරීම ජීවිතයේ ජයග්‍රහණයට හේතුවක්. අතහරින තරමට සැහැල්ලු වෙනවා. සැහැල්ලුව තුළ උපදින ධනය, සැහැල්ලුව තුළ උපදින බලය, සැහැල්ලුව තුළ උපදින ඥානය, ගුණය පින්නතුනේ අර පුරවාගත්ත දේවල් වලින් පුරව ගන්න ගුණයන් වලට වඩා හරි ප්‍රබලයි. තේරෙනවනේ? සැහැල්ලුවක් නැතුව ධනය ගොඩක් තියෙන කෙනෙකුට වඩා ධනය නැතත් සැහැල්ලුවෙන් ඉන්න කෙනා වටිනවා. තේරෙනවනේ? ලොකු ත්‍රිපිටක අවබෝධයක් ඇතුව, ත්‍රිපිටකයේ දැනුමක් ඇතුව, අවබෝධය නැතුව ඉන්න කෙනෙකුට වඩා ලොකු දැනුමක් නැතුව වුවත් ඒ පුඩා දැනුම තුළ විශාල අවබෝධයක ඉන්න කෙනා වටිනෝ අර දැනුමක ඉන්න කෙනාට වඩා. බලන්න උගත්තු හරි වේදනාවෙන් කල් ගෙවන්නේ. ඇයි? උගත්කම හරි වේදනාව. ඇයි? දෘෂ්ටි ජාලයක් තියෙන්නේ. හැයි හැම දෘෂ්ටියක් පිළිබඳවම විචිකිච්ඡාව තියෙනවා, තර්ක තියෙනවා, වාද තියෙනවා, එහෙම වේද මෙහෙම වේද කියන සැක තියෙනවා. ඒ සැකයන් මතින් තමයි ඒවා ප්‍රකාශ කරන්නේ, ඉදිරිපත් කරන්නේ. බලන්න නිකන් තඹපු හූනෝ වගේ ඉන්න හැටි. මහා බුද්ධිමත්ව, ඒ කියන්නේ මේ දාර්ශනිකයෝ නෙමේ, ධර්ම අවබෝධය පිටනේ බුද්ධියෙන් ඔළුව පුරවා ගත්තගෙන හරි නිකන් මානසික පීඩනයක ඉන්නවා වගේ ලක්ෂණ තියෙනවා. එහෙම නැත්නම් මේ මහාචාර්යවරු මෙන්න මෙහෙම මෙහෙම ඇහි බිය ගහනවා. එහෙම නැත්නම් මෙහෙම මෙහෙම කරනවා. අමුතු පුරුදු තියෙන ආටි ඉන්නවනේ. හොඳට බලන්න ආතතිය යන විදිය. එහෙම නැත්නම් කහිනව නිතරම තියෙනවා. මේ හොර කැස්ස බොරු කියනකොට එන කැස්ස එනවා. ඒක ඊට පස්සේ ඒක ලෙඩකටත් හැරෙනවා. දැන් මට කැස්ස නැහැනේ. ඒකනේ බොරු කියන්නේ. බොරු කියනකොට කැස්සක් එනවා. ආ එනවා පොඩි කැස්සක්. තන කැස්සක් ආවනේ. බොහොම ගැඹුරින් මනස ස්පර්ශ කරන, තේරුම් අරගෙන අවබෝධ කරගෙන තමන් පැටලුන් ලිහාගෙන 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 ගිහිල්ලා ලිහා ගන්නම බැරි තැනකදී අහන්න. ලිහා ගන්නම අපහසු ගැටලු තියෙනවා නම් අහන්න. ධර්ම අවබෝධය පිණිස මොකද්ද අපි කරන්න ඕන? ඔව්, ඔබට මේක ඉස්සෙල්ලා තේරෙන්නේ නෑනේ. පුළුවන්තරම් කල්යාණ මිත්‍රත්වයෙන් සද්ධර්මය අහන්න. දෙවෙනි කාරණා, තුන්වෙනි කාරණේ මොකද්ද? ඕ, දැට ඒ කරුණු කල්පනා කරලා බලන්න. හරි ගැඹුරු කරුණු තියෙන්නේ. මුළු දේශනේම එකට සම්පිණ්ඩණය කරලා තම්බල කසායක් වගේ බොන්න ඕන. ඒ කියන්නේ සාරය
එකට එකතු කරලා ගන්න ඕන කල්පනා කරන්න ඕන විදර්ශනා කරන්න ඕන දේශනාව අහවර වෙලා තවත් විනාඩි ගානක් ඒවා තුලින් තමන්ට ඇති වෙන අවබෝධය තුලින් තමන්ගේ අධ්‍යාත්මය වෙනස් කරන්න ඕන අත්හරින්න ඕන කරුණු අත්හරින්න ඕන සංශෝධනය කරගන්න ඕන ඒවා පැහැදිලි කරගන්න ඕන ධර්මයෙන් බලලා තමා තුල පැහැදිලිනේ ඒ විදිහට තමන්ගේ ಗುಣ හදාගෙන යන විට තමයි මේ ධර්මයේ ගුණයට පත් වෙන්නේ ධර්මයේ ගුණය ඔබේ ගුණය බවට පත් වෙනවා බුදු ගුණය ඔබේ ගුණය බවට පත් වෙනවා සංඝ ගුණය ඔබේ ගුණය බවට පත් වෙනවා ත්‍රිවිධ රත්නය ඈතින් මේ තමන් ළඟ දකින්න තමන්ට හැකියාව ලැබෙනවා ඊට පස්සේ දවසට කෝටි වාරයක් අනන්ත වාරයක් බුදුන් වඳින කෙනෙක් බවට යාපත් වෙනවා මම දවසට කෝටි වාරයක් බුදුන් වඳින කෙනෙක් ඊටත් වැඩි වාරයක් කෝටි ලක්ෂ වාර ගන්න බුදුන් වඳින කෙනෙක් ඇයි හේතුව බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය මා ළඟ ඉන්නවනම් ඊට වඩා බුද්ධ වන්දනාවක් තව කොහෙද නේද මම වැඩිපුර පිළිම වන්දනා කළේ නැති වුණාට බුද්ධ වන්දනාව කරනවා ඈ බුද්ධ වන්දනාව කරනවා පිළිම වහන්සේලා වෙනුවෙනුත් වන්දනා කළ යුතු තැන් කරනවා නැත්නම් ඉතින් එලව එලව ගස් බැඳගෙන වැඳ වැඳ ඉන්න දෙයක් එහෙම එකක් නැහැ ඒකට ආචාර කිරීම කරනවා මට මේ බුදු පිළිමයක් නෙමෙයි නිකන් මේ කෝට්ටක් හිටවල කිව්වොත් මේක බුදුහාමුදුරුව වෙනුවෙන් මේ කෝට්ට හිටවල තියෙන්නේ කියලා කිව්වොත් මම ඒ කෝට්ටට ආචාර කරනවා ඒක දලදා වහන්සේද කෝට්ටක්ද මට වැදගත් නැහැ කණුවක්ද ගල් කණුවක්ද ඒකට කමක් නැහැ නේද දැන් අපි ගියාම මේ අශෝක ස්තම්භයට අපි ආචාර කරනවානේ වන්දනා කරලා එනවා ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ තැන ඒකට අපි ආචාර කරන මොකද හේතුව මේක පින්නතුනේ මිනිස්සුන්ට හිතන්න බැරි දහමක් නේ දැන් මේ කියද්දිත් මේක තේරෙන්නේ නැත්තේ ඇයි බොහෝ දෙනෙකුට හිතන්න බැරි කම මේක අදාහ ගන්න බැරි දහමක් විශ්මිත දහමක් බොහෝම සියුම්ම හොයාගෙන යන කෙනෙකුට හරි අපූර්ව තැනකද ජීවිතේ වෙනස් වෙන අපූර්ව ආලෝකයක් පහළ වෙන ආලෝකයක් වුවම මේ අපිට සාපේක්ෂිතනේ මනසේ පැහැබර බවක් ආලෝකයක් ඒකයි අදහස් කරන්නේ එවැනි පැහැබර බවක් ආලෝකයක් පහළ වෙන ඉතාම චමත්කාර ආශ්චර්යජනක නියුණු ගුණයක් සැනසීමක් තමයි සද්ධර්ම අවබෝධය කියන්නේ අප්පමාදේන සම්පාදේත වයදම්මා සංඛාර සංස්කාරක ධර්මයෝ හැමදාම දිරලා යනවා ඉන්න තියෙන වීසය එක කෙටි වෙනවා අප්‍රමාදීව දරන්න රජකම තියෙනවා නම් ඒක අත්හැරලා ඇවිල්ලා නිවන් දකින්නවා නම් ඒත් වටි මං හිතන්නේ රජකම නැහැ මේගොල්ලන්ට තියෙන්නේ අර හට්ටි වලන් ටික අතහැරලා ඉන්න තියෙන අමාරුව ඒ හට්ටි වලන් ටික තියෙන තැනින් රේඩිය එක තියාගෙන හරි දැකලා ඔය දින කොට්ට පෙදුරු ටික අතහැරලා මේ අනන්ත විශ්වය ඔබේ දෑතට ගන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි